නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ ඒවමිතස්ස කේවලස්ස දුක්ඛ කන්ධස්ස සමුදයෝ හෝති පටිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්නතියනි පින්නත් දරුදරියනි අද මේ පින්නත් පිරිසට උත්තරීතර ධර්ම දේශනාවක් දේශනා කරන බලාපොරොත්තු වෙන නවලෝකෝත්තර ශ්‍රීසත් ධර්ම රත්නය ගැබ්බී තිබෙන ඒ උතුම් පටිච්ච සමුප්පාදේ නැමැති ශ්‍රේෂ්ඨ ධර්මස්කන්ධයෙන් මුල් කරගෙන කරන්නා උතුම් දේශනාවකටයි අද මේ ආකාරයෙන් මේ සකස් වී සිටින්නේ. ඒ උත්තරීතර දේශනාව අපිට අහන්ට ලැබෙනවා. මුලදී ප්‍රකාශ කළ ඒ දහම් වාක්‍ය අපි නිතර අහලා තියෙන දෙයක්. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේ මේ ආදී වශයෙන් තමයි අපි අර්ථවත් දැනගෙන තියෙන්නේ. මින් වැඩි අර්ථයක් දන්නවා නම් ඒ ඉතාම අල්ප දිනෙක වෙන්න පුළුවන්. ඉතින් අපි තේරුම් අරගන්න ඕනේ මොකද්ද මේ පටිච්ච සමුප්පාදය කියන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ආදී වශයෙන් යමෙක් පටිච්ච සමුප්පාදය දකින්නවද ඔහු ධර්මයේ දකින්නවා. යමෙක් ධර්මයේ දකින්නවද ඔහු බුදුන් දකින්නවා. දැන් අපි ඊටාම් වැදගත් දෙයක් මෙතන අපි අහගන්න ලැබුණා. ධර්මයේ දකින්න නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕනෑ කියන මේ උතුම් බුදු වදන. එහෙනම් අද අර්ථවත් ඊටාම් හොඳින් තේරුම් ගත්තේ නැත්නම් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ මේ ධර්මයේ තුල. දැන් මේ පටිච්ච සමුපාදයෙන් පෙන්නපු ධර්මයේ පිළිබඳව අර්ථවත් වැටහිලා සමහර අයට පදවැල් මතක නැති වෙන්න පුළුවන්. පාලි භාෂාවෙන් කිව්වේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් තමාට අදහස ලැබිලා තියෙනවා නම් තමාට අර්ථවත් වැටහිලා තියෙනවා නම් යමකී යමක් හට ගන්නවා නම් කුමක් නිසා කුමක් හට ගන්නවද කියන කාරණේ පටිච්ච සමුපාදයේ පද වශයෙන් දැනගෙන හිටියේ නැතත් පටිච්ච සමුප්පාදයෙන් පෙන්නපු දහම් අදහස වැටහිලා තියෙනවා. එන අපිට අවශ්‍ය වෙන්නේ අර කාලසිට පුත්‍රයාට දේශනා කළා වූ දේශනාවක් වාගේ අදහස වැටහිවා වචනේ අමතක වේවා කියලා අදිෂ්ඨාන කළ කර දේශනාවකින් වචන එකක්වත් අමතකුණත් අදහස වැටහීමේ කාලසිට පුත්‍රයා සෝතාපන්න ඵලයටපත් වුණා කියලා අපේ දහම් පොත්වල සඳහන් වෙනවා. එන ඒ වගේ අපි දකින්න ඕනේ මේ අදහස ගන්නට පාලි පද වශයෙන් අරගෙන අපි කොච්චර භාවිතා කළත් අර්ථය හොඳට වැටහුනේ නැත්නම් ධර්මානුකූලව පිළිපදින්න මාර්ගය තෝරාගන්න බැරුව යනවා. මාර්ගය තෝරාගන්න බැරි වුණා නම් කොහොම පිළිපදින්නද? අපි බෞද්ධයෝ කියලා නාමයට හිටියට මදි. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ උත්තරීතර ශ්‍රීසත් ධර්ම රත්නයේ බබලමින් තියෙන කාලයක යටපත් වෙන්න නොදී මේ ධර්මයේ මුල් කරලා ධර්මයේ වතු කරගෙන ඊට අනුකූලව අපේ ප්‍රතිපත්තිය හැදගස්සගෙන මේ උත්තරීතර ශ්‍රීසත් ධර්ම රත්නයේ ලැබී තියෙන උත්තරීතර ප්‍රතිඵලයක් ඇද්ද? සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ උත්තරීතර මාර්ගඵල අවබෝධය ලබා ගන්නට හැකිතරම් උත්සාහ කරන්න ඕන. මේ පිටතුන් හිතලා බලන්න ඉදිරියේදී තම තමන්ටම වැටෙයි ඒක ඊතරම් අමාරු කාරණයක් නෙමෙයි. අමාරුම කාරණේ මොකද්ද? සද්ධම්මෝ පරම දුර්ලභෝ කිව්ව ශ්‍රී සද්ධර්ම රත්නයේ පරම දුර්ලභයි කිව්ව කාරණේ.
ඒ උත්තරීතර පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මහත්මය මතු වුණා නම් හරියට නිසකව හරියට න්‍යාය ධර්මයන්ට අනුව තෝරාගන්න පුළුවන් වුණා නම් බොහොම ලේසියෙන් මේ පිළිතුන්ට මේ උත්තරීතර ධර්මයේ වටහා ගන්න හැකියාව ලැබෙනවා. දැන් අපි සූත්‍ර පිටකයේට අරංගුව තිබෙන ඒ ගාථා පාඨ 12 ආකාරයෙන් යන පද 12කින් යුක්තවන පටිච්චසමුප්පාදය තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ. නමුත් මේට වඩා විග්‍රහ සහිතව මේ පිළිබඳ දැනගන්න මුළු පිටකයේ තුල ඒ වගේම අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ නැමැති ග්‍රන්ථයේ පටිච්චසමුප්පාද විභංගයේ කියන කොටසේ මේ පටිච්චසමුප්පාදයේ හොඳට මනාව පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. හොඳින් තේරුම් අරගෙන එකින් එක විග්‍රහ කරලා අපි කොටසින් කොටසව අරගෙන සම්පූර්ණයෙන් හොඳින් විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙමු. අර්ථවත් වටහා ගන්න ආභෝධයක් ලබා ගන්න බලාපොරොත්තු වෙමු. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනේ අවිද්‍යා පත්‍යෙන් සංඛාර වේගින එක කොටසක් පමණයි අපි මේ ආකාරයෙන් දැකලා තියෙන්නේ. මේ පටිච්ච සමුප්පාදයේ පෙන්නනවා හේතු පටිච්ච සමුප්පාදය, සත්‍ය පටිච්ච සමුප්පාදය, සම්පයුක්ත පටිච්ච සමුප්පාදය, අඤ්ඤමඤ්ඤ පටිච්ච සමුප්පාදය කියලා හේතු, සත්‍ය ඒ වගේම අන්‍යෝන්‍ය වශයෙන් බැඳෙන ආකාර, ඒ වගේම සම්පයුක්ත ඒවා එකින් එකට සමගී දෙන ආකාර. මෙන්න මේ ආකාර විග්‍රහයක් පෙළලා ඉතින් ගැඹුරු විග්‍රහයක් තියෙනවා මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව. මේ කාලේ වෙන විට පටිච්චසමුප්පාදයේ කියන වචනේ තහන්ට ලැබෙනවා බොහොම අඩුයි. ගැඹුරු ධර්මයක් නිසා මේ පිළිබඳව විග්‍රහ කරන පින්වත් පිරිසත් දකින්න බොහොම අඩුයි. නමුත් අපි කොහේ හෝ අත්‍යවශ්‍ය මේ ධර්මයේ තේරුම් ගැනීමට නම් ඒ කොච්චර ගැඹුරෙන් පෙනෙන්න තිබුණත් විග්‍රහ කරලා අර්ථවත්ව ගන්නකොට ඉතා පහසුවෙන් මේ පින්වතුන් වැටෙන්න පටන් ගන්නවා. මේ ගැඹුරු වචන පාලි වචන ආදීන් කියනකොට තමයි මේ ගැඹුරට වැටෙන්නේ හිතෙන්නේ. ඒ නිසා අපි මේ සිංහල අර්ථය හොඳට පැහැදිලි කර ගන්නකොට අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඉදිරියේදී මේ පටිච්චසමුප්පාදයේ මේ න්‍යායානුකූලයිනේ, මේක විද්‍යානුකූලයිනේ, මේ තුල නේද මේ ලෝකේ පැවැත්ම හටගන්නේ, මේ ලෝකේ සියලුම දුක් කරදර වලට මුල හටගන්න ආකාරය මේක නේද කියලා මේ ආදි වශයෙන් න්‍යාය ධර්මයේ වැටෙන්න පටන් ගන්නවා. අන්නේ න්‍යාය ධර්මයේ වැටෙන්න පටන් ගත්තා නම් අනේ යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියපු අන්නේ උත්තරීතර ධර්ම අවබෝධය ලබා ගත්ත අවස්ථාවරපත් වෙනවා. මේස අපිට අත්‍යවශ්‍යම දෙයක් වන බෞද්ධත්වයේ ඇතුළ මේ ශ්‍රී සද්ධර්ම රත්නයේ බබලන මෙවන්දු උත්තම කාලයක ඒ උත්තරීතර පටිච්චසමුප්පාදය වටහා ගන්නට අපි හැම මොහොතකම බලාපොරොත්තු වෙන් අවධානය යොමු කරලා අර්ථවත්ව වටහා ගන්නට බලාපොරොත්තු වෙන්න. අපි හැකිතරම් දුරට එකින් එක ලැබෙන කාලය පරිදි මෙසේ විග්‍රහ කරලා දෙනවා. මේ අවිද්‍යා කියන වචනය දැනගන්න ඉස්සෙල්ලා අපි දකින්න ඕනේ පටිච්ච සමුප්පාද කියන එක අපිට දැනෙන අපේ අදහස. මොකක්ද ඒ කියන්නේ? වචන කීපයක සම්බන්ධතාවයකින් තමයි මේ පටිච්ච සමුප්පාද කියන තනි වචනෙට මේ පදේ හැදිලා තියෙන්නේ. පටිච්ච සමුප්පාද කියන අදහසක් තමයි මේ වචනේ බිඳිලා එනකොට එන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත, පටි කියන්නේ බැඳෙනවා. කැමැත්තට බැඳුනේ යමකටද හටගන්න දේ ඊට සමානයි. නැන උපත ඊට සමානයි. ද්වේෂයට කැමැත්තෙන් බැඳුණා නම් උපත ද්වේෂ සහගතයි. ඊට අනුකූලයි. රාගයට කැමැත්තෙන් බැඳුණා නම් එයින් හටගන්න යමක් ඇත්නම් ඒක රාග සහගතයි. මෝහයට බැඳලා හටේතු කළා නම් එයින් ලැබෙනා ප්‍රතිඵලයක් මත උනා නම් ඒක මෝහ සහගතයි. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ යම් යම් ස්වභාවයකින් නම් ආරම්භ කළේ ඒ ප්‍රතිඵලයේ ඊට අනුකූලයි. ඊට අනුකූල ප්‍රතිඵලයක් තමයි පහළ වෙන්නේ. නැහැ හේතුවක් නැති ඵලයක් ලෝකේ නැහැ. හේතුවක් නිසාමයි යම් දෙයක් ලෝකේ හටගන්නේ. මේ න්‍යාය ධර්මය. අන්නේ උතුම් න්‍යාය ධර්මයේ තමයි මේ පටිච්චසමුපාද රටාවෙන් මේ ලෝක පැවැත්ම පෙන්වන්නට, සත්ව පැවැත්ම හැදෙන ආකාරය පෙන්වන්නට බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ. එහෙනම් අපි මේ විභංග ප්‍රකරණයේ පෙන්ලා තිබෙන ආකාරයට අවිද්‍යාව කියන කොටස විග්‍රහ වෙනවා. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං අයං උච්චති වික්ඛවේ අවිද්‍යාව කියලා මේ ආදි වශයෙන් අවිද්‍යාවේ ස්වභාවය විග්‍රහ වෙලා තියෙනවා. එහෙනම් අවිද්‍යාව කියන වචනේ අපි ඔය ටිකෙන් ගත්තා දුක පිළිබඳ නොදැනීම, දුකට හේතුව නොදැනීම, දුක්ඛ නිරෝධේ නොදැනීම, දුක්ඛ නිරෝධ මාර්ගයේ නොදැනීම කියන මෙන්න මේ කාරණේටයි අවිද්‍යාව කියන්නේ කියලා මේ ආකාරයෙන් මේ කාරණේ පෙන්ලා තියෙනවා. දැන් අපි තේරුම් අරගන්න ඕනේ මේ කියන්නා වූ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව කියන වචනේ තමයි. අපි තව විදියකින් කියනවා නම් මේ
විස්තර කරලා එක්තරා පොඩි විස්තරයකින් විස්තර කරලා තේරුම් ගත්තේ. නමුත් අපිට මේ ටිකිනුත් වැටහුනේ නැහැ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. වචන මාලාව දැනගත්ත කෙනාට චතුරාර්ය සත්‍යන දැනීම අවිද්‍යාව කියලා මේකයි මේකේ අර්ථය කියලා කියන්න පුළුවන්. නමුත් අපිට අර්ථය වැටහිලා නැහැ තවම අවිද්‍යාව කියන එකේ යථාර්ථය. එන අපි බලාපොරොත්තු වෙන්න ඕනේ එකින් එකට හොයාගෙන අපි මේ කෙටියෙන් ගත්ත විස්තරේ එවනම් සුළු විස්තරකින් විස්තර කරලා අරගෙන අපිට අපේ භාෂාවෙන් අපේ අර්ථයෙන් සරලව විග්‍රහ කරලා ගන්නකොට මනාසේ වැටෙන්න පටන් ගන්නවා. තත්ත කතමා අවිද්‍යා පත්‍යා සංඛාරා. පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනිඤ්ඤාභි සංඛාරා, අයං උච්චති අවිද්‍යා පත්‍යා සංඛාරා. මේ ආකාරයෙන් තමයි සාමාන්‍ය විස්තරයකින් අවිද්‍යා පත්‍යා සංඛාරා කියන මේ කාරණේ විග්‍රහ කරලා තියෙන්නේ. දැන් අපි අවිද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන එක අපි ඉස්සෙල්ලාම දැනගෙන තියෙන්න ඕනේ. ලෝක සම්මත විද්‍යාවක් තියෙනවා. ආර්ය ධර්මය තුල විද්‍යාවක් තියෙනවා. ලෝක සම්මතයේ විද්‍යාව කියලා කියන්නේ මොනවා හෝ මේ ලෞකික පැවැත්ම තුල, මේ භෞතික පැවැත්ම තුල යමක් ඇත්නම් ඒවා පිළිබඳව යම්කිසි ඒවා සැදෙන හැටි, නැත්නම් ඒවා පිළිබඳ තියෙන විපර්යාස, ඒවෙන් කරගන්න පුළුවන් වැඩ ප්‍රයෝජන, මේවා පිළිබඳ යම් අධ්‍යක්ීම් මාලාවක් ලබාගෙන ඒ තුලින් ගොඩනගාගත් එකක් තමයි අපි අද දකින නවීන විද්‍යාව වශයෙන් පෙන්වන විද්‍යාව. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ විද්‍යාව ඊට වඩා ගැඹුරුයි. මොකද මේ විද්‍යාවෙන් පෙන්වන්නේ ලෝකයේ යම් දෙයක් හටගත්තනම් ඒ හටගත්ත දේ තුලින් ඉස්සෙල්ලාම ලෝකේ බලා ගන්න ඕනේ. මොකද දුක දකින්නකොට කොහෙද දුක තියෙන්නේ? දුක්ඛෝ ලෝකේ පතිච්චිතා කියලා ලෝකේ දුකේ පිහිටලා තියෙනවා කියලා මෙහෙ පෙන්නනවා. එහෙනම් මේ ලෝකේ මොකද්ද? පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ ආදි වශයෙන් පෙන්නනවා. නමුත් මේ කිව්වට අපිට තව ලෝකේ කියන එක දැනගන්න පුළුවන් ක්‍රම තේරුම් අරගත්තාම අපිට දැනගන්න පුළුවන් කොහොමද මේ ලෝකේ කියන එක හැදිලා තියෙන්නේ. මොනවද ලෝකෙට අලංගු වෙලා තියෙන්නේ කියලා. ලෝකේ තේරුම් ගන්නකොට අපි මෙසේ තේරුම් ගන්න පහසු ක්‍රමයක්. මේ ක්‍රමය ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, මේ ආදි වශයෙන් මේ ධර්මයේ පෙන්ලා තියෙනවා. ලෝකේ තේරුම් ගන්න ක්‍රම, ලෝකේ තියෙන දේවල් වටහා ගන්න ක්‍රම. අපි කෙටි මගක් අරගමු. ඇස, කන, දිව, නාසය, ශරීරයේ මන කියන මේ ටිකයි. ඒ වාට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ ටිකයි. මෙන්න මේ ටික තෝරාගත්තාම හිතලා බලපුවාම මේන් පිටස්තර තව ලෝකයයි කියලා යමක් පනවන්න නැති බව අපිට හොඳට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. විමර්ශනය කළා බලන්න ඕන, හිතලා බලන්න ඕන. එතකොටයි ධර්මාභෝධය ලැබෙන්නේ. නිදහස් චින්තනයක්, ප්‍රඥාවන්තව, ඥානවන්තව හිතන්ට නිදහසක්. ඇතුවයි මේ ශ්‍රී සද්ධර්ම රත්නයේ බුදු පියාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ. මේස අපි එවිටින් තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේ ලෝකයේ කියන දේ අයිති වෙන දේවල් ඇත්ත ඇති ආකාරයෙන් දැක්කනම් අන්න එදාට විද්‍යාව පහළ වෙනවා, අවිද්‍යාව දුරු වෙනවා. එහෙනම් මොකද්ද ඇත්ත, මොකද්ද බොරු? අපි යමකින් වහලා ඇතුලේ තියෙන දේ නොපෙනෙන්න හදලා පිටින් තියෙන බාහිර ආටෝපයකින් විකෘතියක් මවලා පෙන්වනවා නම්, සකස් කරලා පෙන්වනවා නම් අපි යන්නේ විකෘතියට හැවටිලා. හිටන් අභ්‍යන්තරේ දැක්කේ නැත්නම් අපි හිතා ඉන්නේ කාරණේ අපේ දෘෂ්ටියේ බොරුවක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපි දකින්න ඕන මේ ලෝකේ දුකයි කියලා කිව්වහම එකපාර අපිට තේරෙන්නේ නැහැ. මොකක් නිසාද? එක්තරා ආස්වාදයකින් මේ ලෝකෙ වැහිලා තියෙන්නේ. මොකක්ද මේ ආස්වාදයෙන් කිව්වේ? පංචකාම ආස්වාදී නැමැති මායා පටලයකින් මේ දුක ගෙන දෙනවා කිව්ව ඇස, කන, දිව, නාසය, ශරීරය, මන, ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කිව්ව මෙන්න මේ ටික වැහිලා තියෙන්නේ. නිසා හැම මොහොතකම අපි මනවලන දෙයක්, ආස්වාදී ගෙන දෙන දෙයක් පස්සේ ඒක ඒ පිටින් පේන මායා පටලයට රැවටිලා අන්නේ පිළිබඳව අර ඒ වහලා තියෙන මහා දුක්ගුණ දකින්න නැතුව ඒ ටික කරගසා ගන්නවා, පොඩි ගසා ගන්නවා, ඒ පසුපස හඹා යනවා. මෙන්න මේ නිසා දුකක් පසුපස හඹා යනවා මායාවකට හැවටිලා කියන එක මේ යථාර්ථය. දැන් මේක හිතන්නේ නැති නිසායි අපිට පේන්නේ නැත්තේ ඒක ඇත්ත මොකද්ද කියලා. බොරුවක් ඇත්ත කියලා අපි හැවටෙනවා කියන්නේ ඒකයි. නිසා අපි හැවටෙන්නේ නැතුව ඇත්ත ඇති ආකාරයෙන් දැනගන්න නම් බලන්න ඕනේ මොකද්ද? මේක දුකයි කිව්වේ ඇයි? ඇහැ දුකයි කියන්නේ, රූපේ දුකයි කියන්නේ, කන දුකයි කිව්වේ, ශබ්දේ දුකයි කිව්වේ මොන හේතුවක් නිසාද? ඒකට හේතු තියෙනවාද? යම් පිච්චං න ලබති කම්පි දුක්ඛං. අපි කෙටියෙන්ම අපිට වටෙන්න ඉතාම හොඳ අදහසක් බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළින් අපි ලබා ගන්නවා. කැමැති යමක් ලැබෙන්නේ නැත්නම්, කැමැති සේ ලැබෙන්නේ නැත්නම් ඒක දුකයි. එන අපි බලාපොරොත්තු වෙනවාද අපේ ඇස ගැන බැලුවොත් එකක් අරගෙන අපි විග්‍රහ කරනවා අපිට ඒ අනුසාරයෙන් සියල්ල තේරුම් ගන්න පුළුවන්. මේ ඇස කැමැති සේ පවතිනවාද? අපේ කැමැත්ත මොකද්ද ඇහැ පිළිබඳව? අන්‍යයන්ගේ කැමැත්ත මොකද්ද ඇසත් පිළිබඳව?
මේ ගැන හිතලා බැලුවොත් කැඩෙන විදිහ විනාශ වෙන දෙයක්, කඩන විදිහ විනාශ කරන දෙයක්, කොච්චර රක්ෂණය පෝෂණය කළා කැඩී බිදී විනාශ වී යන දෙයක් අපි කැමති නම් යම් ආකාරයකින් පවත්වා ගන්නට, ඒ ආකාරයෙන් පවත්වන්න බැයි නම් ඒක කැමති නෑ. එහෙනම් ප්‍රියමනාපයෙන් පවත්වා ගන්නට, විරුපද්ධිතව පවත්වා ගන්නට අපි කැමති. ඒකට විරුද්ධ දෙයක් වෙනවා නම් අපි කැමති නෑ. නමුත් අපි කැමති දේ උනත් කැමති ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ, කැමති පරිදි නෑ. ඒ වගේම අපි අකමැති දෙයක් තියෙනවා, මොකද්ද? ඒකට කරදරයක් එනවා නම්, බාධකයක් එනවා නම්, ඒ බාධකයේ කරදරේ එනවාට කැමති නෑ. නමුත් එනවා. එහෙනම් කැමති නැති දෙයක්මයි මේ දෙපැත්තෙන් වෙන්නේ. ඇහැ කියන්නේ විබඳු ස්වභාවයක් ඇති දෙයක් නම්, අපේ බලාපොරොත්තු වලට විරුද්ධව ඒක හොඳින් පවත්වා ගන්න නම්, පවත්වා ගන්න දෙයට බලාපොරොත්තු වල විරුද්ධ බාධක එනකොට ඒකාන්තයෙන් අපිට ගැටීමක් දුකක් එනවා. හැබැයි අපිට කවදාවත් ජය ගන්න හම්බෙන්නේ අපේ බලාපොරොත්තු නිර්පත්‍රිත ඇහැ පවත්වාගෙන සදාට ඉන්නවා කියන එක. ඒකාන්තයෙන් අර අපේ බලාපොරොත්තු විරුද්ධවන ලෝක ධර්මතාවයේ යථා ධර්මතාවයේ කැඩී බිඳී විනාශ වී යාම, දුර්වල වීම, වෙනසීම, ඒවට පත් වෙනකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන මේවට පත් වෙනකොට අපිට සිද්ධ වෙනවා මේ පිළිබඳ ඒකාන්තයෙන් දුකකින් කෙලවරම වෙන්න. සානය බලාපොරොත්තු වෙ හිටියා, ලැබෙන ආකාරයෙන් හැවැත්තුවා, දුකකින් කෙලවර කළා, මෙන්න මේ ටික තමයි සිද්ධ වෙන්නේ. අතුරු කරන රූපයක් තිබුණා නම් ඒ රූපෙත් ඔය ආකාරයන් සාරයෙන් තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි දැනගන්න නුවණ තියනවා නම් එක දෙයක් විග්‍රහ කළ දෙනකොට ඒ අනුසාරයෙන් ඇහත් එහෙමයි, රූපයත් එහෙමයි, කනත් එහෙමයි, ශබ්දයත් එහෙමයි, නාසයත් එහෙමයි, ගන්ධයත් එහෙමයි, දිවත් එහෙමයි, රසයත් එහෙමයි, කයත් එහෙමයි, පොට්ටබ්බයත් ස්පර්ශත් එහෙමයි, මනත් එහෙමයි, ධර්මත් එහෙමයි කියලා ඔය අනුසාරයෙන් තෝරා ගන්න ඕනේ. මෙන්න මේව තෝරා ගත්තා නම් දකින්නවා අපි ගිනිදෙන දෙයක් ආශාවෙන් පොඩි බැඳ ගන්න හදනවා. ආශාවෙන් පවත්තන්න බලාපොරොත්තු වෙන්නේ එසේ පවත්තන්න බැරි මායා ධර්මයක් කියලා දැනගත්තා නම්, මෙතෙක් කල් අපි හැවටිලා ආශාවෙන් අල්ලා ගන්න හැදී බැරි දෙයක් නේද කියලා තමන්ට වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කාරණේ තේරුම් ගත්තාම මොකද වෙන්නේ? අන්න ඇත්ත ඇති ආකාරයෙන් දැක ගැනීමේ මූල ධර්මයේ තේරුම් ගත්තා වෙනවා. මෙන්න මේ ආකාරයෙන් වතහා ගැනීම මුල පුරවහම මොකද වෙන්නේ? එහෙනම් අපි විද්‍යාවක් කියලා මෙපමණ කල් අවිද්‍යාව වැඩ පිළිලට නේද මේ මනසින් ගියේ, යොමු කරගෙන හිටියේ. මෙන්න මේ කාරණේ අපිට පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ධර්මයේ තමා දැකිය යුතුයි කියන මේ හේතුව උදයි. තව කෙනෙකුට කියා දෙන්න පුළුවන්. හැබැයි චක්‍රය කියා දෙනවා. ඒකයි මේ ධර්ම චක්‍රය කිව්වේ. චක්‍රානුසාරයෙන් ගණිතය හදාගන්න නම් ගාන සකස් කරගන්න කියලා අපි දැනගන්න ඕනේ. ඒ වගේ ධර්මයේ නැවත අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමසතාව මතු කරගන්න අපි දැනගන්න ඕනේ. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්ත දවසට අපිට පුළුවන්කම ලැබෙනවා හරි ආකාරව අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. එහෙනම් මේ පමණ කාලයක් කැපයි සැපයි කියලා සැනසෙල්ලක් ඇතයි කියලා හිතාගෙන හිටියේ දුක ගෙන දෙන දේවල් වලට නේද? අර ආස්වාදයේ කිව්වේ දුකට ඇද දමන මරවුගලකට නේද කියලා වැටහිච්ච දවසට අන්න අපිට දුක්ඛේ අඥානං කිව්ව තත්ත්වේ නැතිලා දුක්ඛේ ඥානං පහළ වෙනවා. එහෙනම් දුක්ඛ සමුදයේවත් දුකට හේතුව මොකද්ද? එබඳු මායා දර්ශන පස්සේ හඹායාමයි කියලා තේරුම් ගත්ත හිතුවා නම් තේරුම් ගත්තා නම් අන්නේ හඹායාම දුකට හේතුවා කියලා දැනගත්තාම දුක්ඛ සමුදයේ අඥානං කියන එක නැතිලා දුක්ඛ සමුදයේ ඥානං බවට පත් වෙනවා. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? මේ දුක උදා වෙන්නේ මේ පසුපස හඹා ගියොත් නේද? මේ හඹායාම නතර කරලා ඒ තෘෂ්ණාවෙන් බැඳීමෙන් අත්හැරී නොවැළී විදී ගියා නම් එදාට මේ කියන්නා වූ දුකට දුක ගෙන දෙන දෙයින් නිදහස් නේද කියලා දැනගත්තා නම් දුක නිරෝධේ ඥානං කියන தත්ත්වේ පහළ වෙනවා, අඥානං කියන தත්ත්වේ දුර වෙනවා. එහෙනම් ඒකට මාර්ගය මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් බැලීම මිසක් එක තැනකවත් මේක නේ කාකාර දෘෂ්ටි වාද අරගෙන ඒවැ එල්බගෙන එක එක්කෙනා කියන කියම විශ්වාස කරමින් ඉඳීම නෙමෙයි, ඇත්ත ඇති ආකාරයෙන් දකගන්න මේ ධම්ම මාර්ගය කියලා තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කළා මේ ඇත්ත දැනගන්න ඕනේ කියලා මාර්ගය මේකයි කියලා තේරුම් ගත්තා නම් අන්නේ දාට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං ඉවර වෙලා ඥානං බවට පත් වෙනවා. එහෙනම් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං අයං උච්චති විජ්ජා. එහෙනම් අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි මේ ආකාරයෙන් පෙන්වා තිබෙනවා. අන්න මේ සම්මා දිට්ඨි නැහැන්ගේ විද්‍යාව පැත්තට හැරිලා අන්න එතෙන්ට පත් වෙන්න නම් මේ ආකාරයෙන් ලෝකයේ ස්වභාවය අනිත්‍ය වශයෙන් දැනගෙන යමක් අනිත්‍ය නම් ඒ දුක්ඛයි, යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් ඒක අසාරත්ත්වේන අනාත්තාගෙන අනත්තයි නැත්නම් සාරත්වය කියලා ගන්න දෙයක් නැහැ කියන මේ මූල ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ධර්මයේ වටහා ගන්න නම් පොත් බල බල නිවිපියල් කඩපාඩම් කරගෙන මතක තියාගත්තට හරියන්නේ නැහැ. මේ ලෝකයේ ස්වභාවයේ මනා නුවණින් විමසලා මේ ආකාරයෙන් ලෝක தත්ත්වේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. අන්න ඒ ටික දැනගත්තා නම් මොකද වෙන්නේ? මෙතෙක් කල් වැහිලා තිබුණේ මේ අවිද්‍යාව කියන එක අහක වෙලා විද්‍යාව බවට පත් වුණා නම් අන්න අවිද්‍යාව කියනා වූ தත්ත්වේ දුරු වුණොත් අවිද්‍යාව පත්‍ය සංඛාරාගෙන අවිද්‍යාව පත්‍ය කරගෙන සකස් වෙනා වූ සංඛාරයක් තියෙනවා නම් ඒකට සිවිච හේතුව නැති වෙලා යනවා. අන්න එහෙනම් මොකද වෙන්නේ? අවිජ්ජා යත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන තත්ත්වයටපත් වෙනවා. අන්න ඒක තමයි ආර්ය මාර්ගය. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඊටාම කෙටියෙන් ගත්තේ මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියන වචනේ පිළිබඳව
හදාගන්න අවිද්‍යාව පිළිබඳ විග්‍රහයක්. එනිසා අපි තවදුරටත් මේ සංඛාර පිළිබඳව මොනවාද? කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර, එහෙම නැත්නම් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනින්ජාභි සංඛාර ආදී වශයෙන් මේ පින්පව් ආදී දේවල් සකස් කරලා මේ පැවැත්මට අවශ්‍ය දේවල් ගොඩනගලා දෙන යම්කිසි වැඩ පිළිලක් තිබුණනම් ඒ පසුපසේ යෑම තියෙන්නේ මේ ඇත්ත නොපෙනි වටිනා දේවල් කියලා ලෝකෙ ගන්න නිසා. අපි දැන් ඒකෙන් ඉවත් වෙනාම මොකද වෙන්නේ? එබඳු ලෝකේ පසුපස හඹා යන තෘෂ්ණාවක් අත්ඇදී ගියානම්, නොඇදී ගියා, මිදී ගියානම් බැඳුණු ක්‍රියා, ලෝකයේ බැඳුණු ක්‍රියා, ලෝකයේ බැඳුණු ඔය වදන්, ලෝකයේ බැඳු හිතේදී අපි දුරු වුණා නම් අන්න සංඛාර නිරෝධ වෙනවා. නිසා ඊටාම කෙටියෙන් අපි අද මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් කෙලී විග්‍රහ සහිතව තේරුම් ගැනීමට ඉදිරි අවස්ථාවේදී බලමු. මෙසේ මේ ධර්මයේ තේරුම් අරගෙන මූල ධර්මයේ තුලින් අපි අද ධර්ම මාර්ගය අනුගමනය කළ සත්‍යය කරා යන්න උත්සාහ කරන්න ඕනේ. මේ ධර්ම මාර්ගයේ හැම දිනාටම උතුම් නිවන් මාර්ගක් වේවා කියලා ආශිර්වාද කරනවා. සෑම සියලු දිනාට යහපතක් වේවා. උත්තාවතා චම්හේහි සම්වතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බේ සත්තා අනුමෝදන්තු, සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු, සබ්බ දුක්ඛා පමුච්ඡතු. Thank you.